රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් ඔබ එක්වන්නේ සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ණය ප්‍රතිහෝගත කරනවා කිව්වට පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ මහාචාර්ය වසන්ත කියයි දින 10ට ඩෙන්ගු රෝගීන් 2917ක් ඩෙන්ගු රෝගී වැළඳුණු කුඩා දරුවන් 40 දෙනෙක් ළමා රෝහලේ ගම්පහ අධි අවදානම් ත්‍රිකුණාමලේ හා මඩකලපුවෙන් රෝගීන් වාර්තා වීම ඉහළට ඩෙන්ගු මරණ 18ක් මුලින්ම දේශීය පුවත් දේශීය ණයතොගේ කළමනාකරණය කරගන්න බැරි මට්ටමකට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා ඕනෑම ණය ප්‍රතිහෝගත කිරීමක අවධානමක් ඇති බවයි ඔහු අපකල විමසුමකට පිළිතුරු ලෙස ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් රටක් විසින් ණය ලබාගෙන ඒ ණය අරමුදල් ක්‍රමක්‍රමයෙන් එකතු වුණාට පස්සේ එය ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වෙන අවස්ථාවලදී ඒ ණය නැවත සකස් කර ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය තමයි අපි ණය ප්‍රතිසංස්කරණය කියන එකෙන් සරලව අදහස් කරනු ලබන්නේ. දැන් මෙතනදී ලංකාව කාලයක් තිස්සේ ණය ලබාගෙන ඒ ණය ප්‍රමාණය ක්‍රමක්‍රම වැඩි වුණාට පස්සේ අපිට ඒ ණය අරමුදල කළමනාකරණය කර ගැනීමට බැරි තත්ත්වයක් දක්වා ගමන් කරා. ඉතින් එතකොට ණය කළමනාකරණය කිරීමට නොහැකි තත්ත්වයක් දක්වා ගමන් කරාට පස්සේ අපිට සිද්ධ වෙනවා ඒ ණය යම් ආකාරයකට ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරලා නැත්නම් ප්‍රතිසන්නිධානය කරලා ණය දරණීය තත්ත්වයකට පරිවර්තනය කරගන්නට. එහෙමත් නැත්නම් ණය කළමනාකරණය කර ගැනීමට හැකිවන තත්ත්වයක් දක්වා ගමන් කිරීමට ඒක තමයි අපි ණය ප්‍රතිසන්නිධානය කිරීම නැත්නම් ප්‍රතිව්‍යුහගත කිරීම කියන එකෙන් සරලව අදහස් කරනු ලබන්නේ ඇත්තටම විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකට කලින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් අනිවාර්යයෙන් සිදු කළ යුතුයි කියලා දෙයක් නැහැ 2022 පමණක් අපේ රටේ දේශීය වෙළඳපොළෙන් රජය ණය අරගෙන තියෙනවා රුපියල් බිලියන 3200කට ආසන්න ප්‍රමාණයක්. ඒකෙන් අදහස් කරන්නේ සමස්ත දේශීය ණය 26%කින් පමණ වැඩිවීමක් සිද්ධ වුණා 2022 වර්ෂය තුල. දැන් මේ වැඩිවීමත් එක්ක මේ වෙනකොට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නටත් අපිට සිද්ධ වෙලා තියෙනවා. මොකද අපිට මේ දේශීය ණය සමස්තය ණය බර ඇත්තටම ගෙවන්නට තියෙන්නේ ක්‍රම දෙකකට. එකක් තමයි නැවත ණයක් අරගෙන අපිට මේක ගෙවන්න පුළුවන්. ඊළඟ ක්‍රමවේදය තමයි මුදල් උපයලා මේක ගෙවන්නට පුළුවන්. අපි දිගින් දිගටම කරේ ණය අරගෙන මේ ණය ගෙවීමක්. ඒ තුල සිද්ධ වුණේ රටේ සමස්ත දේශීය ණය ප්‍රමාණයත් වේගයෙන් ඉහළ ගිය වසර තුල දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා දේශීය ණය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය තත්ත්වයක් දියුණු කරගන්නට. දේශීය ණයතොගේ කළමනාකරණය කර ගැනීම නොහැකි මට්ටමක තමයි රජය සිටින්නේ. රටට වඩාත් වාසිදායක වෙන්නේ මේ දේශීය ණය සහ විදේශීය ණය සමගාමීව යම් ආකාරයකට ප්‍රතිව්‍යුහගතකරණයකට යනවන. ඒ තුළ දේශීය ණය හිමියන් සමග සාකච්ඡා කිරීමටත් විදේශීය ණය හිමියන් සමග සාකච්ඡා කිරීමත් එක විට සිදු කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණයට යනවා නම් ඒක තමයි රටට වඩාත් යෝග්‍ය ක්‍රමවේදය වන්නේ. ඕඩෑම ණයක් ප්‍රතිව්‍යුහගත කිරීම නැත්නම් ප්‍රතිසංවිධානය කිරීම තුළ අවදානමක් තියෙනවා. පුද්ගලයන්ගේ පාරිභෝජනය ආයෝජනය ඉතුරුම් ඔය වගේ සාර්ව ආර්ථික විචල්‍යයන් වලට මේක යම් ආකාරයකට බලපාන්නට පුළුවන්. මෙතනදී ඇත්තටම අවදානමක් නැති ණය ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට අමාරුයි. ඕනෑම ක්‍රමවේදයක අවදානමක් පවතිනවා. හැබැයි වැදගත් වෙන්නේ අඩුම අවදානම් සහිත අඩුම බලපෑමක් සහිත ණය ප්‍රතිව්‍යුහ
ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයකට අපි ගමන් කිරීම. ඒ සඳහා සිදු කළ යුතු වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ විවිධ ක්‍රමවේදයන් පවතිනවා. ඒ ක්‍රමවේදයන් පිළිබඳ අපි විශ්ලේෂණය කරන්නට ඕනේ. මේ ණය අරගෙන තියෙන පිරිස විවිධ පිරිසක්. මොකද රජයේ විවිධ පාර්ශවයන්ගේ ණය අරගෙන තියෙනවා. එහෙනම් ඒ පාර්ශවයන් ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ දෙගොල්ල ගැනම සැලකිල්ලට භාජනය කරලා අපිට සිද්ධ වෙනවා යම් ආකාරයේ විද්‍යාත්මක විශ්ලේෂණයක් කරන්නට. අපි ඉතාමත් සරලව කියනවා පිරිවැයවාසි විග්‍රහයක් කරන්නට කියලා. ඉතින් ආර්ථික විද්‍යාත්මකව පිරිවැයවාසි විග්‍රහයක් කරලා අපිට බලන්නට පුළුවන් ඇත්තටම මේ කියන ක්‍රමවේදයන් අතරින් රටට සමාජයට රටේ මූල්‍ය පද්ධතියට අවම බලපෑමක් වන අඩුම අවදානම් සහිත ක්‍රමවේදය මොකක්ද කියලා. මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ සමාජයට සිදුවන හානිය අවම කරන්නත් ඕනි. මූල්‍ය පද්ධතියට සිදුවන හානිය අවම කරන්නත් ඕනි. ඉතින් මේ දෙකම යම් ආකාරයට තුලනය වන විදිහේ ක්‍රමවේදයක්. මේ දෙකම දෙපැත්තම පිළිබඳව සලකා බලලා රටට වඩාත් ගැළපෙන ක්‍රමවේදයක් රජය අනුගමනය කරමින් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එළඹෙන්නට සිද්ධ වෙනවා. ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 2917 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මේ වන විට ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. මේ අතර ඩෙංගු වෛරසය ආසාදනය වූ කුඩා දරුවන් 40 දෙනෙකු කොළඹ රිජ්ජේ ආර්ය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ. ඩෙංගු ත්‍රී වෛරසයේ ක්‍රමික ව්‍යාප්තිය හමුවේ රෝගීන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 32,625 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ගත වූ දින 10ට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,917ක්. මේ වන විට ඩෙංගු අධි අවධානමක් පවතින්නේ බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතවයි. ගම්පහ දිස්ත්‍රික්කෙන් ඩෙංගු රෝගීන් 7,328ක් හා කොළඹ දිස්ත්‍රික්කෙන් ඩෙංගු රෝගීන් 6,804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතට අමතරව ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. ත්‍රිකුණාමලයෙන් ඩෙංගු රෝගීන් 1,325 දෙනෙකු වාර්තා වී ඇති අතර මඩකලපුවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,414ක්. සමස්ත ඩෙංගු රෝගීන් අතරින් 25%ක් පාසල් සිසුන් වනවා. මේ වසරේ ඩෙංගු ආශ්‍රිත මරණ 18ක් වාර්තා වී තිබෙනවා. ඔබට දින දෙකකට වඩා උණ පවතී නම් වහාම සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. බොහෝ විට අපි දන්නවා මේ දවස්වල අර උණ කියලා කිව්වහම ගොඩක් අය ඉතින් අත්වෙදකම් කර කර ඉන්නවා. ඉතින් ඒක සුදුසු නැහැ. ඒ වගේම සමහර අය උණ සමනය කිරීම සඳහා තමන්ම වේදනානාශක ඖෂධ මිලදී අරගෙන පාවිච්චි කරනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද අර රුධිරේ වහනේ වෙලා කම්පන තත්ත්වයට යෑමේ අවධානයම වැඩි කරනවා. ඒ වගේ ක්‍රියාමාර්ග වලින් ජනතාවගෙන් ඉල්ලන්නේ දින දෙකකට වඩා උණ තීරණ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම ගර්භණී වරුන් වෙනත් වයෝවෘද්ධ සහ වෙනත් රෝගාබාධ තියෙන කට්ටිය කුඩා දරුවන් වගේ අය උණ තත්ත්වයක් ඇතුණු ඉතින් එදිනෙම වෛද්‍ය උපදෙස් ලබා ගන්න මරණ විශ්ලේෂණය කරම අපිට පිනේ ගිහිලා තියෙනවා. බොහෝ වෙලාවට මේ රෝහල් වලට ඇතුළත් වෙලා තියෙන ප්‍රමාදව. මේ අතර ඩෙංගු රෝගයේ වැළඳුණු කුඩා දරුවන් 40 දෙනෙකු පමණ මේ වන විට කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ. ළමා රෝගලේ අද වෙනකොට ඩෙංගු රෝගීන් 40ක් පමණ සිටිනවා. රෝග ලක්ෂණ තියෙනවා නම් දවස් දෙක තුනකට වැඩි උණ තිබුණොත් රුධිර පරීක්ෂණයක් කරගන්න. එතෙන්දී සුදු රුධිරාණුවල සහ රුධිර පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් විශේෂයෙන්ම රුධිර පට්ටිකා 150ට වගේ අඩු වෙලා තියෙනවා නම් රෝහලක් වෙත යන්න. දරුවට ස්වභාවික දියර ආහාර විශේෂයෙන් ලබා දෙන්න රතුපාට කළුපාට ආහාර ලබා දෙන්න එපා. පැරසිටමෝල් මාත්‍රාවට පමණක් ලබා දෙන්න කලබල වෙන්න එපා. ඕනෑවට වැඩිය පැරසිටමෝල් ලබා දෙන්න ගියොත් දරුවගේ අක්මාවට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව ඉබ්‍යුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැක් සෝඩියම් වගේ දේවල් දීලා උණ අඩු කරගන්න හදන්න එපා. එහෙම දුන්නොත් ලේ ගැලීම් වැඩි වෙන්න පුළුවන්. ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් ආවොත් බැරෑරුම් වෙන්න පුළුවන්. ඩෙංගු කියන එක උණෙන් නවතින්නේ නැහැ. සමහර අයට රක්තපාත උණ සහ සමහර අයට කම්පන තත්ත්වයන් වලට යන්න පුළුවන්. ඩෙංගු රෝගීන් වැඩි වුණොත් සංකූලතාවත් වැඩි වෙන්න පුළුවන්. ඒකම රෝහල් ගත වීම සහ මරණත් වැඩි වෙන්න පුළුවන්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හැමුවේ ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළ යා හැකි හේයින් අවට පරිසරය පිරිසිදු කිරීම, ජලය රැඳෙන ස්ථාන ඉවත් කිරීම සිදු කරන ලෙසයි සෞඛ්‍යංශ නිරන්තර ඉල්ලා සිටින්නේ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්.
ගෝල්ෆේ සරගලයේ රට පුරා ඊට එරෙහිව ඇතිවෙච්ච ප්‍රචණ්ඩත්වය දිහා අද ආපහු හැරලා බැලුවොත් එහෙම ඒ ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මක සැලැස්මකින් තොරව කිසිසේත් ක්‍රියාත්මක කළ නොහැකි බව ඉතාම පැහැදිලි. ඒ සියලු ක්‍රියාදාමය තුළ අපිට පේන්න තියෙන්නේ 69 ලක්ෂය ජනවරම පරාජය කිරීමේ අති දැවැන්ත කුමන්ත්‍රණය. මේ මහා බැංකුවේ මූලික අභිප්‍රාය වැරදි. අපි මේ මහා බැංකු පනතට නඩු කිව්වට පස්සේ මේ මහා බැංකු පනතේ බෙල්ල කඩලා තියෙන කඳ විතරයි තියෙන්නේ. අතු විති පමණයි තියෙන්නේ. මුදුන් මුල කඩලා තියෙන්නේ. එතකොට ඒ මුදුන් මුල මූලික අභිප්‍රාය ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. නීති විරෝධී, සදාචාර විරෝධී කොහොම කියලා තියෙනවා. එතකොට එහෙම කියපු පනතක් මේ එක දවසෙන් කඩිමුඩිය සම්මත කරන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි නියම කරලා තියෙන්නේ. උඹලගේ අයවැයෙන් 0.06ක් අර සත්‍යයක්වත් වැඩියෙන් වෙන් කරන්න එපා කියලා තානාධාර වෙනුවේ. එහෙම කියලා අනිත් අතට ඒගොල්ලන්ගේ වාර්තාවල කියන්නේ සියලුම අවධානමට ලක් වෙන යන යාට මේ සානාධාර දෙන්න බවයි. මේ දැන් කරන්න යන්නේ සපත්තුව 90 කකුල කපන්නයි. කකුල 90 සපත්තුව හදන්න නෙමෙයි. බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳින්මින් තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම රට තුළ මවන චිත්‍රය තමයි එදාට වඩා රට හොඳයි. රට නිකන් සුඛිත මුග්ධිත වෙච්ච පරිසරයක් තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. අම්මා අප්පච්චි හැර විකුණන්න පුළුවන් හැම දෙයක්ම ඒ විකුණුම්කරණය වික්‍රමසිංහ රජය ප්‍රධාන ආර්ථික උපක්‍රමයේ බවට පත් කරමින් තියෙනවා. අපි දන්නවා මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගත්තා. පරිසරයට විශාල හානියක් වුණා. මේ වන්දිය ගන්න ආණ්ඩුව කටයුතු කරන ආකාරය අපිට සැකසහිතයි. එක පැත්තකින් කියනවා මේක ගිහිල්ලා නඩුව පරනවා සිංගප්පූරුවේ. තව පැත්තකින් පාර්ලිමේන්තුවේ අපිට විවාද දෙන්නේ නැහැ. තවස්සේ ආරංචි වෙනවා ඩොලර් මිලියන 250ක පගාවක් මේකට කොමිස්සයක් ගත්තා කියලා. එනම් මේකේ මොකක් හරි රහසක්. දැන් කාලේ කියඳලා මේ රටේ විවිධ දූෂණ වංචා පිළිබඳ නිරන්තරයෙන් කරුණ ඉදිරිපත් වෙනවා. පාර්ලිමේන්තුවේ කතා වෙනවා. හැබැයි ඒ කිසිදු දූෂණයක් වංචාවක් අල්ලස් ගැනීමක් කොමිස් ගැනීමක් පිළිබඳව ගනු ලැබූ පියවරක් නැහැ. අපේ රටේ ඉන්න වංචාකාරයෝ, දූෂිතයෝ, අල්ලස්කාරයෝ, කප්පංකාරයෝ සියලු දෙනාම ඉතාම වාසනාවන්ත උදවිය. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.